සුබ දවසක් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරිම බේසික් විදිහේ තක්කාලි සෝස් එකක් කොහොමද හදාගන්නේ කියන එක. මොකද සාමාන්‍යයෙන් තක්කාලි සෝස් එක මෙහෙම බෝතලයක ආවට තක්කාලි ක්‍රීම් එක මේක හදා ගන්න ඕනේ. සමහර ලාට මේක හදා ගන්න තව කෙනෙකුට ෆ්‍රෙෂ් තක්කාලි වලින් හදන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. එහෙම නැති වුණොත් මේ බෝතලයක් අවුත් කොහොමද හදන්නේ කියන එකයි මම කියලා දෙන්න යන්නේ. බෝතලයක හරි ටින් එක හරි තියෙන ක්‍රීම් එක මම ඒ වගේ බෝතලයක් අරන් තියෙනවා. ඔලිව් තෙල් ටිකක්, සුදුරුණු බික් දෙක තුනක්, ලුණු කුඩු ටිකක්, සීනි හැඳක් දෙකක් වගේ ප්‍රමාණයක්. ඒක මම කියන්නම් ඇයි එකතු කරන්න කියන එක පස්සේ. බැසිල් කොළ, ෆ්‍රෙෂ් බැසිල් කොළ ටිකක් අනිවාර්යයෙන්ම බේසික් සෝස් එකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සෝස් එක හදාගත්තාම මේකෙන් අපිට පාස්තා හදන්න පුළුවන්. ගොඩක් ජාති කෑම හදන්න ගන්නවා, පිට්සා හදන්න ගන්නවා ගොඩක් වෙලාට. පිට්සා වලට බැසිලිකෝ නැතු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් පාස්තා සූගෝ කනවා කියලා කිව්වොත් අනිවාර්යයෙන් බැසිලිකෝ කොළ දාන්නම ඕනේ. ඉතින් අපි දැන් යමේ මේ ටිකෙන් හදන්න සෝස් එක. අපි මුලින්ම මේ වගේ සාස් පානකට තෙල් ටිකක් දාගමු, ඔලිව් තෙල් ටිකක්. ඊට පස්සේ සුදුරුණු ගෙඩිය සමහරවන් සුද්ධ කරලත් දානවා. ගොඩක් වෙලාවට ඉතාලියේ මේක සුදුරුණු එක කන්න ගන්නේ නැහැ. ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ ස්කෙච්චාර, එහෙම නැත්නම් තල්ලි වෙලා දානවා. තල්ලි වෙලා අපි තව තෙල් ටිකක් මදිරන් තෙල් චුට්ටක් එකතු කරමු. තෙල් ටිකක් මේකට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් සුදුරුණු ගෙඩිය රොසලාර වෙන්න ආරෙමු. සුදුළුණු ගෙඩිය කියන්නේ සාමාන්‍ය තෙලට සුවඳ ගතිය උරා ගන්නකම් අපි මේ වැඩේ කරලා ඉවරලා ඊට පස්සේ ඊළඟ කොටසට යමු. සුදුළුණු ටික රන්වන් පාටලා තියෙන අපි මේ වෙලාවේ තක්කාලි සෝස් එක එකතු කර ගන්නවා. මේ වගේ එකතු කරගෙන මේකට අපි බෝතලේ තියෙන වතුර ටිකත් හොදගෙන වතුර ටිකක් දාලා වීදුරුවක් විතර ඒ බෝතලයට අපි එකත් එකතු කරනවා මේ වගේ සෝස් එකටම. ඊට පස්සේ අපිට පුළුවන් මේකට සීනි එකතු කරන්න. සීනි සාමාන්‍යයෙන් එකතු කරන්න මේක ඇඹුල් ගතිය පොඩ්ඩක් නැති වෙන්න. ඊට අමතරව ලුණු ටිකත් එකතු කරලා අපි මේ වෙලාවේ බැසිලිකෝ එහෙම දාන්නේ නැහැ. දැන් අපි වතුර එකතු කරා, සෝස් එකතු කරා, ලුණු එකතු කරා, සීනි එකතු කරා. සීනි තව හැඳක් විතර දැම්මත් ගැටලුවක් නැහැ ඇඹුල් ගතිය අඩු වෙන්න. ඒකලා මේක පැය භාගයක්වත් අඩු ගින්දරේ හිමීටි හිමීට මුලින්ම අපි මේක ගින්දර වැඩි කරලා සාමාන්‍ය රත්තරන් ගානට අරගන්නවා. ඊට පස්සේ යාන්ත බොබුළු දදා කුක් වෙන්න අපි සාමාන්‍යයෙන් තෙල් ගතිය හොඳට පාවෙන ගානට හිටනකම් පැය භාගයක් විතර මේක කුක් වෙන්න ආරෙමු. ඊට පස්සේ තමයි අපි අන්තිම කොටසට යන්න ඕනේ. ඊට පස්සේ මම කියන්නම් ඒක කරන්න තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයාලට පේනවා පැය භාගයක් විතර යනකොට සෝස් එක මොන වගේද පේන්නේ කියලා. මම ඒ වෙලාවට කරන්නේ මේ දාලා තියෙන සුදුළුණු බික් ටික අයින් කරගන්නවා. කෙනෙකුට මට මේ කියන්නත් අමතකුණා. ඉතාලියේ ගොඩක් වෙලාවට කරන්නේ මේ සුදුළුණු බික අයින් කරන්නේ සෝස් එක දාන්න කලින්. එහෙම ගැටලුවක් නැහැ. Tamanta අයින් කරන්න පුළුවන් නම් මේක තැළෙන ඇතුලේ හිටින්න නැති වෙනවා. මොකද ඉතාලියේ ගොඩක් වෙලාවට සුදුළුණු මේක සුවඳ රස ආවට සුදුළුණු වෙනම කන්න කැමති නැහැ. සමහරු නම් කනෝ ඒ ගැටලුවක් නැහැ. එහෙම කෙනෙකුට ඕන විදිහට හදන්න පුළුවන්. ඉතින් සුදුළුණු අයින් කරාට පස්සේ අපි මේකට මේ බැසිල් කොළ ටික එකතු කරගන්න ඕනේ. කැමති ප්‍රමාණයට එකතු කරගන්න. සමහරු ගොඩක් බැසිල් කනවා, සමහරු කැමති නැහැ බැසිල් වලට. ඒක තමයි දැනගන්න ඕනේ හදන කෙනා අනුව. සාමාන්‍යයෙන් බැසිල් ක්වොලිටියක් වැඩිපුර දාපුවම මේ සෝස් එක ඇත්තටම සුවඳයි, හරිම රසවත්. බැසිල් කොළ වල තියෙන සුවඳත් එක්ක එකතු වුණාම තමයි ගොඩක් කලාර තක්කාලි සෝස් එක නියම රස තියෙන්නේ. අපි මේ වෙලාවට දැන් මේක ලෑස්ති. ඔයාලට පුළුවන් මේක අරන් තියාගන්න උනා පුළුවන් වෙන කෑමක් හදන්න ගන්න වෙලාවකට. එහෙම නැත්නම් මේකට කෙනින් පාස් දාලා උනත් කන්න ගන්නවා. මොකද මේක ඇරිලා අපි සාමාන්‍යයෙන් පරිප්පුයි බතුයි කනවා වගේ ඉතාලියට නැතුවම බැරි කෑමක්. කොච්චර සල්ලිකාරයෙක් වුණත් අඩුම ගානේ සතියේ දවසක්වත් මේ වගේ කෑමක් කනවා මේමයි කනවාමයි අනිවාර්යයෙන්ම. ඉතින් මේක මූලිකම හින්දා මේක දැනගෙන ඉන්න ඕන රෙසිපි එකක් තමයි පාස්තා සූගෝ කියන එක. පාස්තා සූගෝ හදන්න ගන්න සූගෝ එක කියන එක. අපි දවසක ෆ්‍රෙෂ් තක්කාලි වලිනුත් මේ විදිහට සූගෝ එකක් හදමු.